नमस्कार वेवा बुद्धुर्वनट समदा बुद्धुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संघरुवनट समदा महासंघ शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। अपगे गुरुदेव उत्तम कल्याण मित्र पिंगवत लुकु स्वामीन वहांसे मे मोहते कोतनक वेड सिटियात अप सीलु दिनागेम गौरव नमस्कारेम वीवा। साधु साधु साधु। मे उत्तम पुण्य भूमि वेड सिटिन वंदनीय पूजनीय महासंगरत्नीं अवसराई श्रद्धावंत कारुणिक वासनावंत पिंगुतुनी मे उतुम वसान काले मे पिंबिमे पवत्तन ए वसान धर्मदेशना मालावे पसुगी दिनक सिदुवन धर्मानुशासनावेदी पिंगवत् स्वामीन् वहांसे विसिन् पहदा दुन्ना ए भाग्यतुन् वहांसे केरेहि श्रावके तुल ऐतिकर गन्ना उदार गौरवे गेन शास्त्रो गौरवे गेन बुद्ध गौरवे कोहमद श्रावके ऐतिकरन्नी केन मूलिक कारणी ओस्से पसुगी दिनेक पिंगुतुन श्रवणे करन्न अवस्था लबुना। एतकोट अद दवसे मे पिंगुतुन श्रवणे करन्न अवस्था लबिनवा ये भाग्यतुन वहांसे वदाल सीलु दुख सोतेवुल निवालमिन सीलु लोक सत्याट सनातन शांति उदाकर दुन ए उतुम तथागत श्री सद्धर्मे किरिहे कोहमद धर्म गौरवे श्रावके एतिकरगान्नी केन मूलिक कारणी ओस्से तमाई अद धर्मानुशासनाव सिद्ध वेन्नी। එතකොට දැන් මේ පින්තුන්ගෙන් ස්වාමීන් වහන්සේ පුංචි ප්‍රශ්නයක් අහනවා. දැන් අපි දන්නවා අපගේ මහා ගුණ ඇති අසම සම ගුණ ඇති ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වෙසක් පුන් පොහේ දවසේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළා කියලා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ පින්වත්නි ඒ උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කරගන්න ඒ කල කැප කිරීම පුංචි කාලයක් තුලද සිද්ධ කළේ එහෙම නැත්නම් අති දීර්ඝ කාලයක් පුරාවට සිද්ධ කරාද? අති දීර්ඝ කාලයක් පුරාවට ඒක ඒ වීරිය කැප කිරීම උන්වහන්සේ සිදු කළා තියෙනවා. ඒ කාලය ශ්‍රාවකේ වූ අපට වසර මෙච්චරයි කියලා කියන්න පුළුවන්ද පින්වන්නේ? කියන්න බෑ. කියන්න බෑ. සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවටම අනේක විද කැප කිරීම අපගේ මහා බෝධි බෝසතාණන් වහන්සේ ඒ සම්බෝධිය පිණිස සිද්ධ කළා තියෙනවා නේද? එතකොට පින්වත්නි මේ ලෝකේට ඊතරම් දුර්ලභ උපතක් තමයි
බුදුරජාන් වහන්සේ කෙනෙකුගේ උත්තම උපත. සුලභව සිද්ධ වෙන එකක්ද ඒක? සුලභව සිද්ධ වෙන්නේ නැහැ. ඉතාමත්ම දුර්ලභයි. බුද්ධ කියන වචනේවත් පින්වන්දි ලෝකේට අහන්න නැති කාල එනවා. දැන් මේ පින්තුන් අහලා තියෙන අපගේ මහා බෝසතාණන් වහන්සේ ඒ විදිහට පාරමී ධර්මයන් සම්පූර්ණ කරන යුගයේ එක්තරා ජීවිතයකදී දහම්සුඬ කියලා රජ කෙනෙක් වෙලා ඉපදිලා තිනවා. අහලා තිනවා නේද? ඉතින් මේ දහම්සුඬ රජතුමාට දැනගන්න ලැබුණා බුදුරජාණන් වහන්සේලා කියලා උත්තම පිරිසක් ලෝක සත්වයාගේ දුක්ගිනි නිවාලන්නට මේ ලෝකෙට පහළ වෙනවා. එසේ පහළ වෙන ඒ මහෝත්තමයන් වහන්සේලා පිවිතුරු ධර්මයක් ලෝක සත්වයාට කියලා දීලා තිනවා කියලා මේ රජතුමා අහලා තිබුණා. ඊට පස්සේ මේ දහම්සුඬ රජතුමාට පින්වන්නේ ලොකු අහිංසක ආසාවක් ඇති වුණා. අනේ ඒ උත්තම බුදු කෙනෙකුගේ බුදු වදන එක දහම් පදයක් මට අහන්න නැත්තම්, එක දහම් පදයක් මට අහන්න නැත්තම් කියලා අහිංසක ආසාවක් ඇති වුණා. ඉතින් මේ දහම්සුඬ රජුරෝ කල්පනා කළා, එහෙනම් කවුරුවත් දන්නවද දන්නේ නැහැ මේ රට පුරා ඉන්න විශාල ධන සම්පතක් එකතු කරලා රට පුරා අනබෙර පැතිරෙව්වා. කවුරු හරි බුදු කෙනෙකුගේ දහම් පදයක් දන්නවනම් මට ඇවිල්ලා කියන්න. ඒ ඇයිට මම මේ රාජ වස්තුව දෙනවා කියලා. කවුරුවත් ආවද? කවුරුවත් ආවේ නැහැ. රජතුමා තව තවත් ඒ ධන සම්පත් වැඩි කළා. බලාගෙන හිටිය රජමැදුරට වෙලා කවුරුවත් එයිද බුදු කෙනෙකුගේ උතුම් දහම් පදයක් අරගෙන මට කියන්න? කවුරුවත් ආවේ නැහැ. ඊට පස්සේ මේ රජතුමා කල්පනා කළා, කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ උතුම් දහම් පදයක් පවසන්න, මම ඒ කෙනාට මම මේ ලබන රජ සම්පත්තිය දෙනවා කියලා රට පුරා අනබෙර යවුවා. කවුරුවත් ආවද පින්වන්නේ? කවුරුවත් ආවේ නැහැ. ඊට පස්සේ මේ දහම්සොඬ රජුරෝ කල්පනා කළා, බුදු කෙනෙකුගේ දහම් පදයක් අහන්ට නොලැබ ලබන මේ කාම භෝගි සැප සම්පත් වලින් ඇති ඵල ප්‍රයෝජනේ මොකද්ද? මීට වඩා හොඳයි වනගත වෙලා තවුස්තම් ජීවිතයකට යන්නේක. ඊට පස්සේ මේ පින්වන්ත රජතුමා ඒ සියලු රජ සම්පත් මොහොතින් පින්වන්නේ අතහැරියා. තාපස වෙසින් වනගත වුණා. නමුත් එතුමාගේ ඒ සිත තුළ තිබුණ අහිංසක පැතුම නැති වුණාද? මොකක්ද ඒ අහිංසක පැතුම? බුදු කෙනෙකුගේ දහම් පදයක් අහන්න තිබුණු ආසාව, ඒ නොනිමි ආසාව නැති වුණේ නෑ. හරි පුදුමයි. මහා වනාන්තරයේ මැද්දේදී බුදුරජාන් වහන්සේ නමක් දේශනා කොට වදාළ ඒ දහම් පදයක් අහන්නට තියෙන කැමැත්තෙන් තමන්ගේ ජීවිත ආසාව පවා අතහැරියේ නැද්ද පින්වත්නි? අතහැරියේ. එතකොට බලන්න පින්වන්නි, එතරම් මේ ලෝකේට බුද්ධ කියන වචනේ පවා අහන්න ලැබෙන එක දුර්ලභයි. ඒ නිසායි උතුම් රහතන් වහන්සේලා වදාළේ බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියලා. බුදුරජාන් වහන්සේලාගේ පහළ වීම කල්ප ගණනකින් තමයි පින්වන්නි සිද්ධ වෙන්නේ. කල්ප ගණනකින් සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නම ඕනි පින්වන්නේ ලෝක සත්‍යාගී දුක්ගිනි නිවන උතුම් ධර්මයේ අහන්න. බුදුරජාන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ නැති තාක්කල් ඒ තථාගත ධර්මයේ අහන්න ලැබෙනවද? අහන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට පින්වන්නි අපගේ මහා බෝසතාණන් වහන්සේ සංසාරේ අනේක විද කැපකිරීම් සිදු කරලා දෙව් මිනිස් ලෝකයාගේ ජීවිතයට වාසනාව ගෙන දෙමින් වෙසක් පුන් පොහේ දවසක මේ මනුලෝ උපත ලබා අවසානයේ සව් මරුන් පරදවා සව් කෙලසුන් නසා සව්ලෝ තලයේ සනහමින් මෙහි කත සනසවමින් උන්වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වේ සාක්ෂාත් කළා. පින්වන් අපගේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දැන් මේ පින් උතුම්ගේ තොරතුරු අහලා තිනව නේද? සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ මහා බෝමෙඩ අසල වැඩ ඉන්න වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ බුදු සිතේ
සිතවිල්ලක් ඇති වුණා. මොකද්ද ඇති වුණ සිතවිල්ල? මම මේ අවබෝධ කරගත්තු ධර්මය බොහෝම ගාම්භීර එකක්. හරිම ගැඹුරුයි. ඒ වගේම හරිම සාන්තයි. දකින්න එක ලේසි දෙයක් නෙමෙයි. හරිම ප්‍රණීතයි. තර්ක කරලා නම් කවදාවත් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. නුවණැත්තන් විසින් විතරයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු සිතේ ඇති වුණා ඉතින් මේ ලෝක සත්වයා තණ්හාවට වසඟ වෙලා, තණ්හාවටම ඇලිලා, තණ්හාවෙන් සතුටු වෙවි ඉන්න මේ ලෝක සත්වයා අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්න, අවිද්‍යා අන්ධකාරයෙන් වැසී ඉන්න මේ ලෝක සත්වයා හේතුඵල ධම කොහොමනම් අවබෝධ කරගනීද? ඔවුන් මේ හේතුඵල ධර්මයන් අවබෝධ කරගත්තේ නැත්නම් ඒක මට වෙහෙසක් විතරයි කියලා භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු సంతානි ඒ මහ බෝ මැඩ දිපින්වත්නි ඒ වගේ සිතුවිලි ධාරාවක් ඇති වෙලා තියෙනවා. මේ පිංගුතුන් අහලා තියෙනවා නේද තොරතුරු? ඉතින් ඒ වෙලාවේ පිංවන්නි භාග්‍යතුන් වහන්සේගේ ඒ සම්බුදු සිතේ ඇතුවෙනි සිතුවිල්ල එක්කෙනෙක් දැක්කා. කවුද දැක්කේ? මනුස්ස ලෝකයේ කෙනින්ද? දිව්‍ය ලෝකයේ කෙනින්ද? නෑ. බ්‍රහ්ම ලෝකයේ සාම්පති බ්‍රහ්මරාජයා දැක්කා. සාම්පති බ්‍රහ්මරාජාට ලොකු කම්පාවක් ඇති වුණා. අහෝ භවන්නි ලෝක සත්වයා නැසෙන්නයි යන්නේ. අහෝ භවන්නි ලෝක සත්වයා වෙනසෙන්නයි යන්නේ. ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාන් වහන්සේගේ බුදු සිතේ දහම් පවසන්න ලෝකයාට හිත නැමින්නේ. දහම් දේශනා නොකරන පැත්තටයි හිත නැමින්නේ කියලා එහෙම කල්පනා කරපු සාම්පති බ්‍රහ්මරාජයා බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගහරිනේ යම්සේද, දික්කල අතක් හකුළුවන්නේ යම්සේද, ආන් ඒ වගේ සුළු මොහොතකින් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පිණී සිටියා. පිණී ඉඳලා මොකද්ද පැවසුවේ? පිණී ඉඳලා නිකම් පැවසුවේ නෑ. තමන්ගේ සලුව ඒකාංශ කරගෙන දකුණු දණමඩල බිම තබාගෙන දොහොත් මුදුන් තබා වැඳගෙන කියා සිටිනවා, දේසේතු බන්තේ භගවා ධම්මං. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ දහම් පවසන සීක්වා. දේසේතු සුගතු ධම්මං. ස්වාමීනි සුගතයන් වහන්සේ දහම් පවසන සීක්වා. ස්වාමීනි කෙලිස් අඩු සත්ත්වය ලෝකේ ඉන්නවා. ඔවුන්ට මේ ධර්මයේ අහන්ට නොලැබුණොත් පිරිහිලා යාවි. භවිස්සන්ති ධම්මස අඤ්ඤාතාරෝ. ධර්මය අහන්ට ලැබුණොත් ඔවුන් අවබෝධ කරගන්නවාමයි. අනේ භාග්‍යතුන් වහන්සේ නිසා දහම් පවසන සීක්වා කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. කවුද එතකොට ඒ ආරාධනාව කළේ? සාම්පති බ්‍රහ්මරාජයා. ඊට පස්සේ පින්වන් අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්වයා දෙස භාග්‍යතුන් වහන්සේගේ මහා කාරුණික නිත් යුග යොමු කරලා බැලුවා. බලද්දි භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ ලෝක සත්වයාගේ సంతාන එක වගේ නෙමෙයි, විවිධයි. සමහරක් අයට ගොඩාක් කෙලිස් තියෙනවා. සමහරක් අයගේ කෙලිස් අඩුයි. සමහරක් අයගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් බොහෝම තීනුයි. සමහරක් අයගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් බොහෝම මෘදුයි. සමහරක් අයගේ ජීවිතය යහපත්. සමහරක් අයගේ ජීවිතය අයහපත්. සමහරක් අය පිම්පව් වලට බය නැහැ. සමහරක් අය පිම්පව් වලට බයයි. මේ වගේ විවිධාකාර මානසික ස්වභාවයක් ලෝක සත්‍යයේ సంతාන තුල තිබෙන බව භාග්‍යතුන් වහන්සේගේ මහා කාරුණික බුදු නෙතට පින්වන්නේ හසු වුණා. ඒක භාග්‍යතුන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. මොකක්ද උපමාව? ඔව්, නෙළුම් පොකුණ උපමා කරගෙන භාග්‍යතුන් වහන්සේ සාම්පති බ්‍රහ්මරාජයාට දේශනා කරනවා නේද? ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මේ ලෝක සත්‍යයේ මානසික ස්වභාවය දැකලා භාග්‍යතුන් වහන්සේ සාම්පති බ්‍රහ්මරාජයාගේ ආරාධනාව නිහඬව පිළිගත්තා. පිළි අරගෙන භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු මුවගින් ගාථාවක් වදාරනවා. අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේසෝත වන්තෝ පමුංචන්තු සන්ධං විහිංස සංඤී පගුණං න භාසින්
ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මීති. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සහම්පති බ්‍රහ්මරාජයාට වදාරනවා, ලොවෙහි ඒ නැනවතුන් හට අමා නිවනෙහි ద్వාරය මා විසින් විවෘත කරන ලද්දේය. සදහම් මසනු කැමැත්තෝ ශ්‍රද්ධාවම මුදත්වා. පින්වත් බ්‍රහ්මය, මම මේ ප්‍රණීත වූ ධර්මය, මට මැනවින් ප්‍රගුණ වූ ධර්මය මිනිසුන්ට මෙතෙක් ප්‍රකාශ නොකළේ ඒ වෙහෙසක් වෙයි කියන අදහසින් කියලා වදාලා. ඉතින් ඊට පස්සේ පින්වන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ සහම්පතේ බ්‍රහ්මරාජාගේ ආරාධනා පිළි අරගෙන ඉස්සෙල්ලම බැලුවා, කාටද එහෙනම් මම මේ ඉස්සෙල්ලම දහම් පවසන්නේ? එතකොට භාග්‍යතුන් වහන්සේ දැක්කා හොඳට ප්‍රඥාව දියුණු වෙලා හොඳට සිත එක්තැන් කරගන්නට පුළුවන්, විදසුන් නුවණ දියුණු කරගන්නට පුළුවන් දෙදෙනෙක් හිටියා. නමුත් ඒ දෙදෙනා ඒ වෙනකොට මිය ගිහින්. කවුද? ආලාර කාලාම තවුස්තුමා, බුද්ධගරාම පුත්ත තවුස්තුමා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැක්ක ඒ දෙන්නට ධර්මය අවබෝධ කරගන්න බැරි තැනක තමයි ඉපදිලා ඉන්නේ. ඊට පස්සේ දැක්ක වෙන කවුද ඉන්නේ ඉස්සෙල්ලාම මේ දහම් පවසන්න? ඊට පස්සේ කවුද දැක්කේ? ඔව්, අපගේ භාග්‍යතුන් වහන්සේට බෝධිසත්ව අවදීදී බොහෝසේ උපකාර කරපු පස් දෙනෙක් හිටියා. කවුද? පස්සග ස්වාමීන් වහන්සේලා. ඒ අය ජීවතුන් අතර ඉන්නවද කියලා බලද්දී දැක්කා ඈත බරණැස් නුවර ඉසිපතන මිගදායි ඒ අය ඉන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ අය සොයාගෙන පින්වත්නි පාගමනින් වැඩම කළා. ඇසල පුන් පොහොය දවසේ සඳ කිරණින් මේ මුළු මහත් ලෝ තලය එකළු කරන ඒ පැහැබර දවසේ භාග්‍යතුන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාව පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිමින් ඒ අවබෝධ කරගත් උත්තම ශ්‍රී සද්ධර්මය ඒ පස්සග ස්වාමින් වහන්සේලා අරඹයා ඉසිපතන මිගදායේ දේශනා කළා. සහසී ලෝක ධාතුවම කම්පිත කරවමින් දෙව්මිනිස් ලෝකයාට සනාතන සාන්තිය උදා කර දෙමින් උන්වහන්සේ මංගල දම් දිසුම එදා බරණැස් ඉසිපතන මිගදායේ සිද්ධ කළා. එතෙන් පටන් අවුරුද්දක් නෙමේ පින්වත්නි, අවුරුදු දෙකක් නෙමේ, අවුරුදු 20ක් 30ක් නෙමේ, පුරා අවුරුදු 45ක්ම ගම් දනව් සිසාරා පාගමනින් වැඩම කරමින් යොදුන් සිය දහස් ගණන් පාගමනින් වැඩම කරමින් අවවැසි පීඩා ගැන හිතන් නැතිව, කුසගිනි වේදනා ගැන හිතන් නැතිව උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් උතුම් අමෘත පදය ලෝක සත්‍යය කෙරෙහි පතල මහා කරුණාවෙන් අවුරුදු 45ක් පුරාවටම දේශනා කරලා තියෙනවා. පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ නේද අපි මේ වෙන විට මේ ජීවිතය අහන්නේ? ඒ ධර්මයේ තුලින් පින්වන්නේ අපේ ජීවිතේට මහා යහපතක් අත්කර ගන්නට අවස්ථාව තියෙනවා. හැබැයි ඒ ධර්මයෙන් යහපත සලසා ගන්න හැටි අපි දන්නේ නැත්නම් අපිට මේ බුද්ධ ශාසනය අහිමි වෙලා යාවි අපිටත් නොදෙනිම. මොකද බොහෝ දෙනෙකුට ධර්මයේ ඇහුවන් ඒ ධර්මයේ කෙරෙහි කොහොමද ධර්ම ගෞරවය ඇති කරගන්නේ කියන කාරණේ ගැන බොහෝ දෙනෙක් නොදන්නා ගානයි. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් සම්බුද්ධ දේශනා පුරාවටම පින්වත් මේ ධර්ම ගෞරවය ඇති කරගන්නේ නැතිව කොතෙකුත් ධර්මයේ ඇහුවත් සත් ධර්මයේ තුල ආරි දියුණුවක් කරා යන්නේ නැතිවග භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේ පවා අප්‍රමාණ සම්බුද්ධ දේශනාවල ධර්ම ගෞරවයෙන් කටයුතු කරපු බව දේශනාවල සඳහන් වෙනවා. මම එක නිදසුනක් කියන්නම්. භාග්‍යතුන් වහන්සේට පවා මේ ධර්මයේ කෙරෙහි ඇති වුණ ගෞරවය කොතෙක්ද කියන්නේ එක තැනක තියෙන පින්වන්නි භාග්‍යතුන් වහන්සේ වදාරනවා, මහණෙනි මුර්ගරාජ සිංහයා. කවුද? මුර්ගරාජ සිංහයා සවස් කාලේ
ලැගසිරන තැනින් කලෙලි බැහැලා තමන්ගේ කේසර හොලවලා ඇඟ සොලවලා හාත්පස සිවු දිසාව විපරං කරලා බලලා තුන් වතාවක් සිංහනාද පවත්වනවා කියනවා. එහෙම සිංහනාද පවත්වලා ගොදුරු සොයාගෙන යනවා කියනවා. එහෙම ගොදුරු සොයාගෙන යන මේ සිංහ රාජයාට හසු වෙන ඇතාට පහර දෙන්නේ සකස් කරලමයි කියනවා. සකස්නකොට පහර දෙන්නේ නැහැ. ඒ වගේ මහන්නේ ඒ මුර්ග රාජ සිංහයා දිවියෙකුට පහර දෙනවා නම් මේ ගවයෙකුට පහර දෙනවා නම් සකස් කරලමයි පහර දෙන්නේ. සකස්නකොට පහර දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරන මහන්නේ ඒ සිංහ රාජයා අඩු තරමේ පුංචිම පුංචි ප්‍රාණියෙකුට පවා පහර දෙනවා නම් සකස් කරලමයි පහර දෙන්නේ. සකස්නකොට පහර දෙන්නේ නැහැ කියලා දේශනා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාරන මහණෙනි ඇයි ඒ මුර්ග රාජ සිංහයා ඒ විදිහට ඒ ලොකු කුඩා සීළු ප්‍රාණීන්ට සකස් කරලම පහර දෙන්නේ? සකස්නකොට පහර නොදෙන්නේ ඇයි? භාග්‍යතුන් වහන්සේ වදාරන මහණෙනි ඒ මුර්ග රාජ සිංහයා හිතනවා කියනවා මා අභ්‍යාස කළ දඩයන් මාර්ගෙ නොනැසේවා කියන අදහසින් කියනවා ඒ විදිහට කරන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන දෙයක් ඉස්මතු කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි සිංහයා කියලා කියන්නේ තථාගත අරහත් සම්මා සම්බුදු රජුන්ට කියන නම. තථාගතයන් වහන්සේ පිරිස් මැද්දේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒක තමයි කියනවා තථාගතයන් වහන්සේගේ සිංහනාදය. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාරන මහණනි තථාගතයන් වහන්සේ භික්ෂූන්ට දහම් දෙසද්දී සකස් කරලමයි දහම් දෙසන්නේ. සකස්නකොට දහම් දෙසන්නේ නැහැ. භික්ෂුණීන්ට දහම් දෙසනවා නම් සකස් කරලමයි දහම් දෙසන්නේ. සකස්නකොට දහම් දෙසන්නේ නැහැ. උපාසක උපාසිකාවන්ට දහම් දෙසනවා නම් මහණෙනි තථාගතයන් වහන්සේ සකස් කරලමයි දහම් දෙසන්නේ. සකස්නකොට දහම් දෙසන්නේ නැහැ කියලා වදාලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාන මහණේ විතරක් නෙමෙයි මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිර පෘතජ්ජන මිනිසුන්ට අඩුමතරමේ උතන කපාගෙන ඉන කුරුළු වැද්දන්ට ආදී ඒ අයට පවා දහම් දෙසන්නේ සකස් කරලමයි. සකස්නකොට නොවේ කියලා දේශනා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහන ඇයි මහණනි එහෙම තථාගතයන් වහන්සේ සකස් කරලම දහම් පවසන්නේ? සකස් නොකොට දහම් නොදෙසන්නේ ඇයි? භාග්‍යතුන් වහන්සේ වදාරන මහණනි තථාගතයන් වහන්සේ ධර්මයේ ගුරුකොට ධර්ම ගෞරවයෙන් යුක්ත වන නිසා කියනවා. එහෙම සකස් කළා දේශනා කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ පවා පින්වත්නි මේ ධර්මයට කොයිතරම්නම් ගෞරවයක් දක්වලා තියෙනවද? අප්‍රමාණ නිදසුන් තියෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ පවා එතරම් මේ ධර්මයට ගෞරව දැක්වුවා නම් තථාගතයන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වූ අපි ගෞරව දැක්විය යුතු නැද්ද? ධර්මයට ගෞරවය දැක්විය යුතුමයි පින්වන්නි. ධර්ම රත්නයට ගෞරව නොදක්වා, සත්කාර නොදක්වා බුද්ධ ශාසනය දියුණුවක් කරා යන්න බෑ. ඒ නිසා පින්වන්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ධර්මතා යම් කෙනෙක් තුල තියෙනවා නම් එයාට සත් ධර්මෙන් ලොකු දියුණුවක් අත් කරගන්න බෑ කියලා. භාග්‍යතුන් වහන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි යම් භික්ෂුවක් තුල මෙන්න මේ කරුණු පහ තියෙනවා නම් එයා කුසල ධර්මයන් තුල යම් කෙනෙක් මේ ධර්මතා පහ තුල පිහිටලා කොතෙකුත් ධර්මයේ ඇහුවත් කුසල ධර්මයන් තුල ආරි මාර්ගයට බැසගන්න අසමර්ථ වෙනවා කියලා දේශනා කළා. කරුණු කීයකින් යුක්ත භික්ෂුවද? කරුණු පහකින් යුක්ත භික්ෂුව කොතෙකුත් දහම් ඇසුවත් කුසල ධර්මයන් තුල ආරි මාර්ගයට බැසගන්න අසමර්ථ වෙනවා කියලා දේශනා කළා. කවුද මේ ප්‍රකාශය කරන්න පින්වන්නේ? භාග්‍යතුන් වහන්සේ, ධර්ම ස්වාමී, බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ වදාරනා ඔන්න පළවෙනි කාරණිය. ඒ භික්ෂුව දහම් කතාවට පරිභව කරනවා. කුමකටද පරිභව කරන්නේ? දහම් කතාවට පරිභව කරනවා.
දෙවෙනි එක තමයි ධර්ම කතිකයාටත් පරිභව කරනවා. දෙවෙනි එක මොකද්ද? ධර්ම කතිකයාට පරිභව කරනවා. තුන්වෙනි එක තමයි තමාටත් පරිභව කරගන්නවා. තුන්වෙනි එක මොකද්ද? තමාටත් පරිභව කරගන්නවා. හතරවෙනි එක තමයි විසිරුණු සිතින් යුතුව ධර්මයේ අහනවා. හරි වැදගත් එකක්. මොන සිතින් යුක්තවද යා ධර්මය අහන්නේ? විසිරුණු සිතින්. ඔන්න දැන් ඒ භික්ෂුන් වහන්සේ භාගතුන් වහන්සේ ළඟ ඉන්නවා. හැබැයි කයින් ලං වෙලා හිත විසිරිලා. දැන් අපිටත් ඕක නෙමෙයිද? කයින් නම් ළඟ තමයි ඉන්නේ. නමුත් මේ වෙන විට හිත ගෙවල් වල. ඥාතින් ළඟ. නේද? කුඹුරු වතු පිටි එව්වල. රැකියා කරන තැන්වල. තමන්ගේ හිත මිතුරන් ළඟ හිත තියෙන්නේ. හැබැයි කයින් නම් ළඟ. හිත විසිරිලා. විසිරිලා. ඒක හතරවෙනි කාරණේ. පස්වෙනි කාරණේ තමයි ඒ කෙනා වැරදි ආකාරයෙන් ඒ ධර්මෙ මෙනෙහි කරනවා. වැරදි ආකාරයට මෙනෙහි කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඔය කරුණු පහෙන් යුතුව යම් භික්ෂුවක් දහම් කුත්තිකුත් ඇහුවා කුසල ධර්මයන් තුල ආරි මාර්ගයට බැසගන්න සමර්ථ වෙන්නේ නැහැ. සමර්ථ වෙන්නේ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඒ කරුණු පහ අරමුණු කරලා පදාලදී මේ පිංගුතුන්ට අදල් නැන්ද? ඈ? පිංවන්නි භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි භික්ෂුණීන් වහන්සේලාට, උපාසක උපාසිකාවන්ට, දෙව් මිනිසුන්ට, දිව්‍ය බ්‍රහ්ම සීලු දෙනාටම ඒ කරුණු පහ අදාල පොදු නැන්ද? පුතුයි. හොඳට මතක තියාගන්න. මේ කරුණ පහෙන් යුක්තව කොයිතිකුත් බණ ඇහුවත් දියුණුව කරා යන්නේ නැහැ කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණ පහේ විරුද්ධ පැත්ත දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාारण මහණ යම් භික්ෂුවක් මෙන්න මේ කරුණ පහ තුල පිහිටලා ධර්මයේ ඇහුවොත් ආරි මාර්ගයට බැසගන්න, කුසල ධර්මයෙන් දියුණු කරගන්න සමර්ථ කෙනෙක් වෙනවා. මොකද්ද පළවෙනි කාරණේ? ඒ භික්ෂුව දහම් කතාවට පරිභව කරන්නේ නැහැ. ධර්ම කතිකයාට පරිභව කරන්නේ නැහැ. තමාට පරිභව කරන්නේ නැහැ. හතරවෙනි එක මොකද්ද? එකඟ වුණ සිතින්. එකඟ වුණ සිතින් එයා ධර්මී අහනවා. ධර්ම දේශනාවටම එයා සිත හොඳට සකස් කරගෙන. පස්වෙනි එක මොකද්ද? නිවැරදි අයුරින් එයා ඒ ධර්මයේ අර්ථ විමසනවා. මෙන්න මේ කරුණු පහෙන් යුතුව යමෙක් දහම ඇසුවොත් ආහං ඒ කිනා කුසල ධර්මයන් තුල ආරි මාර්ගයට බැසගන්න සමර්ථ වෙනවා කියලා දේශනා කළා. ඒක දේශනාව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තව දේශනාවක පෙන්නන මෙහෙම පින්වන්නි. අර මුල් කාර්යෙම දේශනා කරන මහණෙනි යම් භික්ෂුවන් මෙන්න මේ ධර්මතා පහ තුල පිහිටලා කොතෙකුත් ධර්මයේ ඇහුවත් කුසල ධර්මයන් තුල ආරි මාර්ගයට බැසගන්න අසමර්ථයි කියලා දේශනා කළා. මෙන්න ඒ කරුණු පහ. කලින් දේශනාවේ කරුණු තුනකුත් තියෙනවා. ඉතින් මතක තියාගන්න හරි ලේසි. පළවෙනි එක මොකද්ද? ඒ භික්ෂුව දහම් කතාවට පරිභව කරනවා. දෙවෙනි එක ධර්ම කතිකයාට පරිභව කරනවා. තුන්වෙනි එක තමාටත් පරිභව කරනවා. හතරවෙනි එක නම් ටිකක් විනස්. හතරවෙනි එක තමයි ඒ කෙනා නුවණ මද, නුවණ වැඩින්නේ නැති දුෂ්ප්‍රඥ කෙනෙක්. නුවණ නැති කෙනින්ද යා? නෑ, දුෂ්ප්‍රඥ කෙනෙක්. එයාට යහපත අයහපත කුසල් අකුසල් තීරුම් ගන්නට තරම් මානසික දියුණුවක් නෑ. ඒක අස්ථානයක්. ඒක එහෙම කෙනෙකුත් කොයිතරම් ධර්මය ඇහුවත් දියුණුව කරා යනවද? යන්නේ. පස්වෙනි එක හරි වටින කාරණයක් පින්වන්. හරිම වටිනවා අපිට. මොකද බොහෝ විට මේ කරුණු අපි හිතන්නේ නැහැ. ඒ නොසිතන මේ ධර්මතා ගැන නොසිතා අපි ධර්මය ඇහුවත් දියුණුව කරා යන්නේ. එතකොට මෙන්න මේ පස්වෙනි කාරණේ ගැන පින්වන් හොඳට අපි අවධානය යොමු කරන්න ඕනේ.
භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහණෙනි යම් භික්ෂුවක් අවබෝධ නොකළ දෙය අවබෝධ කළා කියන මාන්නෙන් ධර්මයේ ඇහුවොත් එයා කුසල ධර්මයන් තුල දියුණු වෙන්නේ නැහැ කියනවා. ආරි මාර්ගයට බැසගන්නේ නැහැ කියලා වදාලා. ඔය සිතුවිලි අපිට එනවද නැන්ද? එනවා නේද? ඇයි ඔන්න ස්වාමීන් වහන්සේ නමක් සම්බුද්ධ දේශනාවක් කියනකොට සමහර ඔක්කොටම නෙමෙයි ඇතැම් අයට හිතේ එනවනේ. අනේ අපි කලිනුත් ඔය කැහුවා. ඕක අය අහන්න ඕනේ. වෙන එකක් අහන්න නැත්තම්. ඕකේ දහම් කරුණු උඩ වඩා මම පුරුදු කරලා ඉන්නේ. ඒ වගේ සිතුවිලි එනවා. ඒවා කුසල පාර්ශ්වයකද අකුසල පාර්ශ්වයකද? අකුසල පාර්ශ්ව සම්පූර්ණ පිංවන්නේ මේ ශාසනේ දියුණුවක් කරා යන ධර්මතාව වැහිනවා. ඒ අකුසලයෙන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ දේශනාවත් ඒ ධර්මතා පහේ විරුද්ධ පැත්ත දේශනා කරනවා. හා කියන්න බලන්න අපි පළවෙනි එක මොකද්ද? ඒ භික්ෂුව දහම් කතාවට පරිභව කරන්නේ නැහැ. ධර්ම කතිකයට පරිභව කරන්නේ නැහැ. තමාට පරිභව කරන්නේ නැහැ. නුවණ වැඩෙන ප්‍රඥාවන්ත කෙනෙක් කියා. හතරෙනි එක මොකද්ද? නුවණ වැඩෙන ප්‍රඥාවන්ත කෙනෙක්. පස්වෙනික අවබෝධ නොකළ දෙය අවබෝධ කළා කියන මාන්නේ ඔහු තුල නැහැ. ඒ මාන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තව දේශනාවක් තියෙනවා. ඉතින් බලන්න අපි මේ ධර්මතා ගැන යම් පමණකට හරි වැටහීමක් ඇති කරගෙන ධර්මයේ ඇහුවොත් කොයිතරම් යහපතක් අත් කරගන්න පුළුවන්ද? තව දේශනාවක භාග්‍යතුන් වහන්සේ වදාරන මහණෙනි යම් භික්ෂුවක් මෙන්න මේ කරුණ පහ තුල පිහිටලා කුතෙකුත් ධර්මයේ ඇහුවත් කුසල ධර්මයන් තුල ආරි මාර්ගයට බැසගන්න අසමර්ථයි. ඒ සම්බුද්ධ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ පළවෙනි කාරණේ පෙන්වා දෙනවා ඒ භික්ෂුව ධර්මයේ අහන්නේ ගුණමකු භාවී පිහිටලා. කුමක් තුල පිහිටලාද ධර්මය අහන්නේ? ගුණමකුයි. අනුන්ගේ ගුණ මකන ස්වභාවයෙන් යුක්තව ඒ අකුසල ධර්මයෙන් මැඩගස් සිටින් තමයි එයා ධර්මය අහන්නේ. දෙවෙනි එක තමයි එයා ඒ භික්ෂුව ධර්මය අහන්නේ වාද විවාද නංවන සිදුරු හොයන අදහසින්. සිදුරු හොයන අදහසින් ධර්මය අහනවා. කවදාවත් දියුණුව කර යන්න පුළුවන්ද? බෑ. මට මතකයි එක්තරා තැනක යසදත්ත කියන උතුම් රහතන් වහන්සේ මේ ධර්ම ගෞරවයෙන් ධර්මය නොයසුවොත් ඒ කිනාට වෙන හානිය ගැන ඒ උතුම් රහතන් වහන්සේ තේර ගාථාවල හරි ලස්සනට ප්‍රකාශ කරනවා. ඒ යසදත්ත රහතන් වහන්සේ පවසනවා මෝඩ තැනැත්තා බුදු සමිඳුන් වදාළ ධර්මය වැරදි හොයන අදහසින් ඇහුවොත් එයාගේ ජීවිතය පිරිහිලා යනවා. හරියට කළුවර පක්ෂියට යන හඳක් වගේ කියනවා. කළුවරට යන හඳ, කළුවර පක්ෂියට යන හඳ, ඒ හඳේ ආලෝකය වැඩි වෙනවද? වැඩි වෙන්නේ නැහැ. දීප්තිය ප්‍රභාස්වර බව, ඒ සියල්ල වැඩි වෙනවද? වැඩි වෙන්නේ නැහැ. ප්‍රමාණි වැඩි වෙන්නේ නැහැ. ටිකෙන් ටික ඒ සඳ කළුවර පක්ෂියටම ගිහින් විය කියනවා. ආන් ඒ වගේ තමයි කියනවා නුවණ මද මෝඩ තැනැත්තා බුදු සමිඳුන් වදාළ ධර්මය වැරදි හොයන අදහසින් ඇහුවොත් එයාගේ ජීවිතය කළුවර පක්ෂයට යන හඳක් වගේ පිරිහිලා යනවා කියනවා. බලන්න කොයිතරම් වටින කාරණාද. ඊට පස්සේ රහතන් වහන්සේ පවසනවා මෝඩ තැනැත්තා බුදු සමිඳුන් වදාළ ධර්මය සිදුරු හොයන අදහසින් අහනවනම් වැරදි හොයන අදහසින් අහනවනම් එයා මේ සද්ධර්මෙන් ගොඩාක් ඈතට ගියපු කෙනෙක් කියනවා. හරියට අහසයි පොළොවයි වගේ කියනවා. අහසයි පොළොවයි ලං කරන්න පුළුවන්ද? බෑ. අතිසීම දුරයි. ආන් ඒ වගේ කියනවා සද්ධර්මයේ වැරදි හොයන අදහසින් අහන කෙනාගේ ජීවිතේ ශාසනෙන් ගොඩාක් ඈතට එයා විසිරෙනවා. අහසයි පොළොවයි වගේ. ඊට පස්සේ මේ රහතන් වහන්සේ පවසනවා මෝඩ තැනැත්තා බුදු සමිඳුන් වදාළ ධර්මය වැරදි හොයන අදහසින් අහනවනම් එයාගේ ජීවිතය
ගුණදහම් තුලින් දියුණු වෙන්නේ වැඩින්නේ හරියට සාරවත් කුඹරක සිටවන ලද කුණු වෙච්ච පැලයක් වගේ කුණු වෙච්ච පැලයක් කොයිතරම් සාරවත් කුඹරක හිටෙව්වත් දලුලා වැඩෙයිද වැඩින්නේ ඇයි පැලය කුණු වෙලා ආන් ඒ වගේ තමයි කියන එයාගේ ආධ්‍යාත්මික ජීවිතයේ කුණු වෙනවා සද්ධර්මින් දියුණු වෙන්නේ ඊට පස්සේ මේ රහතන් වහන්සේ පවසනවා මෝඩ තැනත්තා බුදු සම්මිදුන් වදාළ ධර්මය වැරදි හොයන අදහසින් අහනවනම් ඔහුගේ ජීවිතයේ ගුණ දහම් වලින් වියලී යනවා හරියට වතුර ස්වල්පයක දඟලන මාළුවෙක් වගේ බලන්න මේ රහතන් වහන්සේලා අපිට පෙන්වලා දීලා තියෙන උපමා ලෝකයා කෙරෙහි ලෝකයාට මේ බය ඇති කරවන්නද නෑ ඊතරම් මේ ධර්මයේ සිදුරු හොයන අදහසින් ඇහුවොත් ඒ තරම් වේගින් දරුණු ලෙසට පින්වන්නේ අපගේ ආධ්‍යාත්මික ගුණධර්ම පිරිහී යනවා ඒක වළක්වන්න බෑ ඒක වළක්වන්න බෑ ආන් ඒ කාරණිය සාතුරුන් වහන්සේ දේශනා කළේ යම් භික්ෂුවක් වාද විවාද නංවන අදහසින් ධර්මයේ ඇහුවොත් එයාට කුසල ධර්මයන් තුල දියුණු වෙන්න බෑ තුන්වෙනි කාරණේ දේශනා කරනවා ඒ භික්ෂුව දේශකයාණන් කෙරෙහි ක්‍රෝධයෙන් යුතුව ගැටුණු සිතින් ධර්මයේ අහනවනම් ඒක කීවෙනි කාරණේද තුන්වෙනි කාරණේ හතරවෙනි කාරණේ ඒ වගේ මෙයා නුවණ නැති දුෂ්ප්‍රඥ කෙනෙක් පස්වෙනි එක එයා අවබෝධන කුලදී අවබෝධ කළා කියන මාන්නින් අහනවා ඔය කරුණු පහෙන් යුක්තව කොතෙකුත් ධර්මයේ ඇහුවත් ඒ කෙනා කුසල ධර්මයන් තුල ආරි මාර්ගයට බැසගන්න අසමර්ථ වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඒ ධර්මතා පහේ විරුද්ධ දේශනා කරනවා. විරුද්ධ කොටස. මොනවද ඒ විරුද්ධ කොටස? යම් භික්ෂුවක් ධර්මයේ අහනවා නම් ඒ භික්ෂුව ගුණමකු නැති සිතින් ධර්මයේ අහනවා නම් පළවෙනි එක. දෙවෙනි එක වාද විවාද නංවන අදහසින් තොරව ධර්මයේ අහනවනම් තුන්වෙනි එක දේශකයා කෙරෙහි ක්‍රෝධ සිතක් ඇති කරගන්නේ නැතිව ධර්මය අහනවනම් හතරවෙනි එක නුවණ වැඩින ප්‍රඥාවන්ත කෙනෙක් පස්වෙනි එක අවබෝධ නොකළ දෙය අවබෝධ කළා කියන මාන්නේ ඔහු තුල නැහැ කියනවා ඔන්නෝයි ධර්මතා පහ තුල පිහිටල යම් භික්ෂුවක් ධර්මයේ අහනවනම් ආන් ඒ භික්ෂුව කුසල ධර්මයන් තුල ආරි මාර්ගයේ බැසගන්න සුදුසු කෙනෙක් වෙනවා කියලා දේශනා කළා. ඊට පස්සේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ තවත් සම්බුද්ධ දේශනාවක පෙන්නනවා මෙන්න මේ වටිනා කරුණු 6 ගැන. කරුණු කීය ගැනද? කරුණු 6ක් ගැන අපිට බොහෝම වැදගත්. මේ ධර්ම ගෞරවය ඇති කරගන්න. භාග්‍යතුන් වහන්සේ වදාारण මහණෙනි කරුණු 6කින් සමන්විත භික්ෂුව තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය කොතෙකුත් ඇහුවත් ඒ භික්ෂුව කුසල ධර්මයන් තුල ආරි මාර්ගයේ බැසගන්න සමර්ථ කෙනෙක් වෙන්නේ නැහැ. ඔන්න පළවෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ භික්ෂුව ඒ ධර්මයේ කියා දෙද්දි අහන්නට අකමැති වෙනවා. කොමකටද අකමැති වෙන්නේ? ධර්මයේ අහන්න අකමැති වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම ඒ භික්ෂුව ඒ ධර්මයේ සවන් ඒ ධර්මයට සවන් යොමු කරගෙන අහන්නේ නැහැ. දෙවෙනි එක මොකද්ද? සවන් යොමු කරගෙන අහන්නේ නැහැ. තුන්වෙනි එක ඒ භික්ෂුව ඒ ධර්මයේ අවබෝධ කරගන්නට හිත පිහිටුවා ගන්නේ නැහැ. නිකන් ওই කතාන්දරයක් අහනා වගේ අහගෙන ඉන්නවා. ඒ වගේම ඒ භික්ෂුව අනර්ථය ගන්නවා. කොහොමද ගන්නේ? අනර්ථය ගන්නවා. අර්ථය අතහැරලා දානවා. අර්ථය අතහැරලා දානවා. ඒ වගේම මේ භික්ෂුව ධර්මයට අනුකූල ඉවසීමකින් යුක්ත වෙන්නේ නැහැ. ඔන්න ඔය ධර්මතා පහ තුල පිහිටල ඇහුවොත් සාසනෙ දිනුව කරා යන්න බෑ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරන මෙන්න මේ විදියට අහනවා නම් ඒ භික්ෂුව ධර්මයේ කොහොමද
හොඳට සවන් කැමැත්තෙන් අහනවා නම් ධර්මයේ සුසු සති. ඒ කියන්නේ ධර්මයේ හොඳට කැමැත්තෙන් අහනවා නම් සෝතං ඕදහති. සවන් යොමු කරගෙන අහනවා නම් අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. අවබෝධෙහි සිත පිහිටුවා ගන්නවා නම් අත්තං ගන්හාති. ධර්මයේ අර්ථේ ගන්නවා නම් අනත්තං රිංචති. වැරදිදී අනවසි දේවල් අතහරිනවා නම් අනුලෝමිකාය කන්තිය සමන්නාගතෝ හෝති. ධර්මයට අනුකූල ඉවසීමකින් යුක්ත වෙනවා නම් ආනි භික්ෂුවට කුසල ධර්මයන් තුල ආරි මාර්ගයට බැසගන්න පුළුවන් කියලා දේශනා කළා. එතකොට බලන්න දැන් අපි මෙච්චර කාලයක් ධර්මය ඇහුවා තමයි නේද? දැන් ස්වාමීන් වහන්සේ මෙපමණ වේලාවක් කියලා දුන්නේ සම්පූර්ණ දේශනා නෙමෙයි. මේ පින්වුතුන්ට ඒ භාග්‍යතුන් වහන්සේ වදාලා උතුම් සම්බුද්ධ දේශනාවන් ශ්‍රවණය කරන්නට අවතාර ලැබුණ තව බොහෝ සම්බුද්ධ දේශනාවල ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකයා තුළ ධර්ම ගෞරවය වැඩෙන විදිහට කොහොමද බණ අහන්නේ කියන කාරණය සාතුරුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් පින්වන්නේ ඒ ධර්මතා තුළින් බැහැරව අපිට පිහිටක් හදාගන්න පුළුවන්ද? බැ. ආන් ඒ ධර්මතා පින්වන්නේ අපේ ජීවිතය තුළ අපි ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන අපි ධර්මතා ඇහුවොත් බණ ඇහුවොත් මහා යහපතක් අත් කරගන්න පුළුවන්. තව තැනක මේ බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි භික්ෂුවක් කොහොමද ධර්මය අහන්නේ? මොකද්ද භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ? භික්ෂුවක් කොහොමද ධර්මය අහන්නේ? මෙන්න මෙහෙම ධර්මය අහන්න ඕනේ කියනවා. අට්ටීකත්වා ඊතා ඕනේකමින් යුතුව ධර්මය අහන්න ඕනේ. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක තමයි මනසීකත්වා මෙනෙහි කරමින් ධර්මය අහන්න ඕනේ. තුන්වෙනි එක තමයි සබ්බ චේතසෝ සමන්නා හරිත්වා මුළු සිතම එයට යොමු කොට ධර්මය අහන්න ඕනේ. හතරවෙනි එක තමයි ඕහිත සූතෝ යොමු කළ කන් නැතිව ධර්මය අහන්න ඕනේ. පස්වෙනි එක තමයි ධම්මං සුනාති අන්නේ විදිහට යොමු කළ කන් නැතිව ධර්මයේ ඇහුවොත් මෙන්න මේ අනුහස් කැමති වෙන්න පුළුවන් යාට. අසුතං සුනාති නොයසූ දේවල් අහන්ට ලැබෙනවා. සුතං පරියෝදපේති ඇසූ දේ වඩාත් පැහැදිලි වෙනවා. අර විදිහට ඇහුවොත් හැබැයි. තුන්වෙනි එක තමයි කංකං විතරති එයාගේ සැකය දුරු වෙලා යනවා. හතරවෙනි එක තමයි දිට්ටිං උජුං කරෝති එයාගේ දෘෂ්ටිය ඍජු වෙනවා. පස්වෙනි එක තමයි චිත්ත මස්ස පසීදති ඔහුගේ සිත පහදිනවා. සිත පහදිනවා කියලා දේශනා කළා. එතකොට ඒ විදිහට ධර්මයේ හොඳට අපි අවධානයෙන් යොමු කළ කන් ඇතිව අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින්ම ඇහුවොත් ඒ ධර්ම ශ්‍රවණයේ අනුහස් ලබන්න බැයිද පින්වන්නේ? අනුහස් ලබන්න පුළුවන්. ආන් එහෙම ඇහුවොත් පින්වන්නේ විශාල යහපතක් අත් කරගන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩි ඉන්න කාලේ අප්‍රමාණ බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් ඒ ධර්මයට අවධානය යොමු කරපු ශ්‍රාවකයෝ එක දහම් පදයෙන් මගඵල සාක්ෂාත් කරන් තියෙනවා. ඉඳගෙන ඉන්න ආසනෙම ධර්මය අවබෝධ කරගෙන භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් වැඳලා කියන අනේ භාග්‍යතුන් වහන්සේ මට අවබෝධ වුණා. සුගතයන් වහන්සේ මට අවබෝධ වුණා. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය යටට හරවපු දෙයක් උඩුවතට හැරිවුවා වගේ. වැහිලා තියෙන දෙයක් විවෘත කරලා පින්නුවා වගේ. මම් මුලා වුණ කෙනෙකුට නිවැරදි මාර්ගයේ පින්නුවා වගේ. ඔය විදිහ ප්‍රකාශයක් කරනවද නැන්ද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මම අද පටන් භාග්‍යතුන් වහන්සේ සරණ ගිය ධර්මයේ සරණ ගිය ශ්‍රාවක සංඝරුණ සරණ ගිය ශ්‍රාවකෙක් ඇටියට පිළිගන්නාසේක්වා කියලා ඉල්ලා සිටියා. ඔය විතර ධර්මහපු ශ්‍රාවකයෝ. ඉතින් ඒ නිසා මේ පිංගුතුන් තේරුම් ගන්න පින්වන්නේ ගෙවාගෙන යන සසර ගමන අතිශයින්ම බිහිසුණුයි දුක්ඛදායකයි. යන්න තියෙන සසර ගමනත් ඒ වගේමයි. ඒ නිසා මේ පිංගුතුන් තේරුම් ගන්න දුර්ලභව අපිට බුද්ධ ශාසනයක් ලැබුණේ, දුර්ලභව මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ, දුර්ලභව තමයි මේ සිය සද්ධර්මය අහන්න කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ.
ඉතින් මේ උතුම් අවස්ථාව ලැබුණ වෙලාවේ මේ පිඟුතුම් හොඳට බුද්ධ ගෞරවය ඇති කරගෙන ධර්ම ගෞරවය විශේෂයෙන් හොඳට ඇති කරගෙන ශ්‍රාවක සංග්‍රහණය කෙරෙහි ගෞරවය ඇති කරගෙන ඒ ශ්‍රවණය කරන ලද ධර්මයේ හොඳට සිතේ දරාගෙන නැවත නැවතත් ඒ ධර්මතා නුවණින් විමසලා ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ හොඳට යෙදিলা පින්වත් සියලු දෙනාට මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනේ සනාතන පිළිසරණ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සනාතන පිළිසරණ සලසාගෙන මේ බිහිසුණු සසරින් නිදහස් වෙන්න දුර්ලභ භාග්‍යම උදා වේවා සාදු සාදු සාදු.